අයිබෝවන් අපි අද රෝටි හෙවත් ඉඟිවෙකි මොනවද කියලා ඉගෙන ගනිමු. හතර හා පාශේණීදී ඉගෙනගත්ත ඉඟිවෙකි තමයි අද මතක් කරලා දෙන්නේ. අපි ඉස්සරලම බලමු රෝටි හෙවත් ඉඟිවෙකි කියන්නේ මොනවද කියලා. මතු පිටාරිතේ ඉක්මවා වෙනත් අර්ථයක් අඟවන වෙකි තමයි රෝටි හෙවත් ඉඟිවෙකි කියන්නේ. එක හුස්මට යම්කිසි කාර්යයක් අවසන් වෙන තුරු නොනවත්වා සිදු කිරීම තමයි එක හුස්මට කියලා කියන්නේ. අංක දෙක. අකුරක් නැර කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීම තමයි අකුරක් නැර කියලා කියන්නේ. අංක තුන. ඉහේ මලක් පිපුණා. දැඩි සතුටටපත් වුණාම තමයි අපි ඉහේ මලක් පිපුණා කියලා කියන්නේ. අපි බලමු ඊළඟ එක. 99න් බේරුණා. යම් විපතකින් යාන්තමින් ගැලවීමට තමයි 99න් බේරුණා කියන්නේ. මොර සූරණ වැස්ස. අධික වර්ෂාවට තමයි මොර සූරණ වැස්ස කියලා කියන්නේ. අපි බලමු ඊළඟට පහ ශ්‍රේණියේදී ඉගෙනගත්තු රෝටි හෙවත් ඉඟිවැකි මොනවද කියලා. අංක 1. ඇඟ බේරා ගන්නවා. වගකීමෙන් බේරීම, එහෙමත් නැත්නම් නිදහස් වීම තමයි ඇඟ බේරා ගන්නවා කියන්නේ. හීන් දාඩිය දැම්මා. දැඩිසේ බියටපත් වුණාම තමයි හීන් දාඩිය දැම්ම කියලා කියන්නේ. අංක 3. අහසේ මාලිගා. ඉටු නොවන සිහින මැවීම තමයි අහසේ මාලිගා කියන්නේ. අංක 4. අබමල් රේණුවක්. ඊටාම කුඩා ප්‍රමාණයක් අඟවන්න තමයි අපි අබමල් රේණුවක් කියලා කියන්නේ. අංක 5. මුරුංග අත්තේ තියෙනවා. රවටනු පිණිස කෙනෙක් වර්ණනා කරනවා නම් අපි කියනවා මුරුංග අත්තේ තියෙනවා කියලා. ඉතින් මං සමුගන්නවා අයිබෝවන්.